අයිබෝන් අපේ තාත්තා USA YouTube channel එකට ඔයාලා අපව මම අද සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලන්ට පෙන්වන්න හදන්නේ කොහොමද පහසුවෙන් දෙල් කරියක් හදාගන්න කියලා පෙන්වන්න. ඉතින් ඇත්තරම ඇමරිකාවේ ඉන්න අපිට දෙල් ගෙඩියක් හොයන්න ටිකක් අමාරුයි. මේ දෙල් ගෙඩිය රාත්තල් දෙකක් තියෙනවා. මේ රාත්තලක් ඩොලර් 2.50ක කියන්නේ ඩොලර් 5ක් දෙල් ගෙඩියක් මේක. මේ දෙල් ගෙඩිය තියෙන ලංකාව දෙනට කියලා 950ක් 1000ක් විතර වෙනවා. එහෙනම් මංගදෝලන් පෙන්නන්නම් කොහොමද අපේ දෙල් කරිය හදාගන්නේ කියලා. මම අද මේ දෙල් ගෙඩියෙන් භාගයක් තමයි ගන්න මේ දෙල් කරිය හදන්න. මොකද අනිත් භාගයෙන් මම ඔයගලන්ට තවත් දෙයක් හදන විදිය, තවත් කෑ රසවත් කෑමක් හදන විදිය පෙන්නන්නම් අනිත් වීඩියෝ එකෙන්. එහෙනම් මේ දෙල් කරිය හදාගන්න අපට අවශ්‍ය වෙන මේ දේවල් තමයි දෙල් ගෙඩියෙන් භාගයක්, සූදුරු තෙහඳි භාගයක්, කැලිබරිස් තෙහඳක්. මොකද අපිට ලංකාවේදී නම් මිරිස් කරල් හොයාගන්න පුළුවන් වියලි මිරිස් කරල්. වියලි මිරිස් කරල් නැති නිසා තමයි මං කැලිමිරිස් යොදාගන්නේ. කැලිමිරිස් තේහෙන්දක්, කහකුඩු තේහෙන්දි භාගයක්, මිරිස් කුඩු තේහෙන්දක්, ගම්මිරිස් කුඩු තේහෙන්දි භාගයක්, ඒත් එක්කම අමුකුඩු අමුකුඩු තේහෙන්දි දෙකක් එක්කම යොදාගන්නවා. උලුහල් ස්වල්පයක්, අබ ස්වල්පයක්, ටෙම්පරාදුව සඳහා කුකින් ඔයිල් එකක් මම යොදාගන්නේ. ඔලිව් ඔයිල් එක ඔයගලන්ට පුළුවන් එළවලු තෙල් හෝ පොල් තෙල් යොදාගන්න. ලුණු කුඩු ස්වල්පයක්, කරපිංචිති කීපයක්, සුදු ලුණු බික් හතරක සුදු ලුණු, ඒත් එක්කම ලුණු ග්‍රෑම් 100ක් වගේ ප්‍රමාණයක්. ඒත් එක්කම යොදා ගන්නවා තව වතුර කෝප්ප දෙකක්. ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා පොල් කිරි කෝප්ප දෙක මාර්ග වගේ ප්‍රමාණයක්. ඉතින් මේ දේවල් තමයි මට අවශ්‍ය වෙන්නේ දෙල් කරිය හදා ගන්න. එහෙනම් අපි බලමු කොහොමද දැන් අපේ දෙල් කරිය අපි හදාගන්නේ කියලා. ඔගොල්ලන් දෙල් ගිරියක් තෝරා ගැනීමේදී බලන්න ඕනේ මෙන්න මේ වගේ බෝල් සද්දයක්, ඒ කියන්නේ අපි රබාරල ගහන වගේ සද්දයක් එනවාද කියලා. මට මොකද මෙහෙම දෙල් ගිරියක් තෝරගන්න කියලා දුන්නේ මගේ නෝනා. මගේ බිද්ද තමයි අදත් මට මේ දෙල් ගිරිය අරන් දුන්නේ, හොඳ දෙල් ගිරියක්. එහෙනම් අද අපි දැන් සූදානම් වෙන්නේ මේ දෙල් ගිරිය කපා ගන්න. මේ විදිහට අපි මේ මැද කැල් අරන් දාලා මෙහෙම වෙලි ගහ ගන්න ඕනේ. පොතු අර ගන්න ඕනේ හොඳට. මෙයා දැන් පොතු අරගෙන ඔයගොල්ලෝ පේනවා දැන් මෙයා කරම හොඳින් මේකේ පොතු ටික අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක අපෝ දෙකට කපා ගමු. මේ විදිහට මේ දෙ දෙකට කපාගෙන අපිට පුළුවන් මේ ආකාරයට දාගමු. දාගෙන දැන් අපිට පුළුවන් මේකට අනිත් කලමනා ටික එකතු කරන්න. එහෙනම් ප්‍රථමයෙන්ම මම මේක බලමු කහකුඩු. මිරිස් කුඩු. ලුණු එකෙන් භාගයක් දාගන්නවා. ඉතුරු භාගය මට අවශ්‍ය වෙනවා ටෙම්පරාදුවේදී.
ඉතින්ම කරපිංචි ටික දා ගන්නවා මේකට සුදු ලුණු වලට අඩක් දා ගන්නවා මේකට ඒත් එක්කම මුළුහල් දැන් අපි මේවා ටික දාගෙන මේක හොඳට කලවම් කරගමු අපිට පුළුවන් අපේ අතේ යොදලා හරි කලවම් කරගන්න මේක හොඳට මේක හොඳින් කලවම් කරගෙන जले प्रमाण तेबेन එහෙනම් අපි දැන් මේක දාගත්තට පස්සේ පොඩ්ඩක් කලවම් කරලා මේ ආකාරයට වහලා තියාගමු දෙල් එක තැම්බෙන කලින් අපි විනාඩි 10ක් වගේ වෙලාවක් මේක තියලා බැලුවා ලිපේ තිබ්බා තැම්බෙන්න බලමු මන්නිතන් තා චුට්ටක් තැම්බෙන්න පුළුවන් මේක. එහෙනම් අපි තවත් චුට්ටේ වෙලාවක් මේක තියලා හොඳින් තැම්බෙන කලින් අපි මේ මේක මේදීන් තියමු. මම ඔයගලන්ට කිව්වා එක එක දෙල් එක එක ආකාරයේ සමහර දෙල් නම් විනාඩි 10ක් වන්දර මේදී තැම්බෙන්න. නමුත් මේකට තව ටික වෙලාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි තව ස්වල්ප වෙලාවක් මේක මේ විදියට හොඳට තැම්බ ගමු. දැන් අපි විනාඩි 10ක් විතර මේක හොඳින් තැම්බ ගත්තා. එහෙනම් අපි බලමු මේක හොඳින් තැම්බිලා තියෙනවද කියලා. लुणु सह किसान නමුත් මේ දෙල් ගැන හරි වැටහිමක් තිබෙන්නේ නැති නිසා තමයි අද මම ලුණු ටික පස්සුවට දාන්න තියාගත්තේ. එහෙනම් අපි දැන් ලුණු සහ කිරි මේකට යොදමු. මේ ආකාරයෙන් මම පොල් කිටි දාගත්තා. මේත් එක්කම අපි දැන් ලුණු කුරු ටිකත් ඒකට දාගමු. පොල් කිරි දාගත්තට පස්සේ මේක තව විනාඩි 10ක් විතර අපි මෙහෙම තියාගමු. ඉතින් ඒක සකස් වෙලා ඉවරයි. ඒත් එක්කම දැන් මම අනිත් ලිපත් වන් කරගත්තා. මොකද මම මේ හදන්නේ ටෙම්පරාදුව ලෑස්ති කරගන්න. එහෙමනම් අපි දැන් බලමු කොහොමද ටෙම්පරාදුව සකස් කරගන්නේ කියලා. අපි ඒ සඳහා මම ඔලුව ඉස්සලා කිව්වාගේ මම යොදනවා ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් මේ විදිහට මේසැණි දෙයක් වගේ ප්‍රමාණයක් වන් පුළුවන් මේක යොදා ගන්න. ඔලිවල් මේසැණි දෙකයි අපි නං දැන් මේක දාගමු අපි ටික තෙල් එක රත් වෙලා තියෙන්නේ තෙල් එක ටිකක් තත්තර පස්සේ තමයි අපි මේවා දාගන්න ඕනේ දැන් මම අබ ටික දාගත්තා ඒත් එක්කම සූදුරු සූදුරු දාගන්නවා සූදුරු දාගෙන ටිකකින් අපිට පුළුවන් මේක යොදන්න ලුණු ලුණු සාතුදු ලුණු මේක දාගමු මෙහෙම රන්වන් පාට වෙනකොට බැද ගන්න රන්වන් පාට වෙන කලින් බැදුනට පස්සේ ටෙම්පරාදුනට පස්සේ අපි ඒකට යොදන්න ඕනේ කැලිමිරිස් මොකද මම ඔයගලන්ට කිව්වා ඔයගලන්ට පුළුවන් වියලිමිරිස් කරල් කීපයක් යොදන්න නමුත් මට මෙහෙදි වියලිමිරිස් හොයාගන්න හම්බුනේ නැහැ ඒක නිසා තමයි මම කැලිමිරිස් යොදන්නේ එහෙනම් අපි දැන් මේකට කැලිමිරිස් එකතු කරමු මෙයාගේ තේ හැඳි භාගය ප්‍රමාණයක් හොඳට මැටි අපි ඒකත් යොදාගත්තා මේක මේ විදිහට සකස් වෙනකොට අපිට පුළුවන් මේකට කරපිංචි ටිකක් එකතු කරගන්න
ඒත් එක්කම දැන් අපි කරපින්ට් එකක් දාගමු. ඔයාලා මේ අවස්ථාවේ මතක තියාගන්න ඕනේ ජෙල් කරි එකේ ලිප අඩු කරගන්න මේ අවස්ථාවේදී. ලිප ටිකක් අඩු කරගත්තාම ඒක හොඳින් සකස් වෙනවා. දැන් මේකෙන් තමයි මම ටෙම්පරාදුව සකස් කරගන්නේ. ඉතාමත් මිහිරි සුවඳක් තියෙනවා. උගලන්ට පුළුවන් ටෙම්පරාදුවක් නැතුවත් මේ ජෙල් කරි එක මේ විදිහට සකස් කරගන්න. නමුත් ටෙම්පරාදුව එකක් දාපුවම මේක තවත් ටිකක් රසවත් වෙනවා. එහෙනම් අපි හදාගත්ත ටෙම්පරාදුව දැන් අපි ජෙල් කරි එකට එකතු කරමු. දැන් ඊට පස්සේ මම සාදාගත් ටෙම්පරාදුව මේ ජෙල් කරි එකට එකතු කළා. දැන් ඔයගොල්ලන්ට පේනවා හරිම සුවඳවත් ඒ වගේම රසවත් ජෙල් කරියක් සෑදමින් පවතිනවා. අපි තව චුට්ට වෙලාවක් මෙහෙම තියලා අපිට පුළුවන් ලිපෙන් මේක බාගන්න. එමනම් දැන් මගේ දෙල් කරිය සකස් වී අවසන්. එමනම් අපිට පුළුවන් දැන් මේක ලිපෙන් බාගන්න. බාගමු මේක ලිපෙන්. මම මේ විදියට ලිපෙන් බා ගන්නවා. මේ ආකාරයෙන් තමයි මගේ දෙල් කරි අද සාදා ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මේ දෙල් එකත් එක්ක මොකද උරුමස් එකක් තියෙන්නේ කියලා. ඇත්තටම දෙල් එකත් එක්ක බැඳුණු අනිත්ම සමයි උරුමස් එක. බ්ලැක් පෝක් කරි එකත් එක්ක දෙන කොද්දක් තිබිච්චාම රස කොහොමද කියලා අපේ ලාංකිකයෝ හොඳටම දන්නවා. ඉතින් මම බ්ලැක් පෝක් කරි එකත් හදාගත්තා දවල් කෑමට. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අනිත් වීඩියෝ එකෙන් කොහොමද අපි මේ ආකාරයෙන් රසට ब्लैक पॉक करी का खादा करने के ला यदि मेडियन तो मैं मगे दिल करी का खादा करते ये नाग आप याद है दिल करी गया हूँ आपे टेबल लेकर है अपने पुलान कैमरे से यावान ने इतामत रसवात इतामत पासवेन खादा करते मामे दिल करी ये कर इतिंग अदत मामा मगे यालू अंगे इल्ला सिरिनवा तामत वाला अपे ताता यूएसए यूट्यूब चैनल ලයික් එකක් දාලා ඔයාලා මගේ මේ channel එක ගැන දරන අදහස් මොකක්ද කියලා මට දන්වන්න. එහෙනම් ඔබ සැම දෙනාටම සුබ දවසක්. අපේ තාත්තා USA.